කල්බෝල රෝවලේ ප්‍රතිකාර ලබමින් සිටි ක්ලබාසන්තගේ බිරිඳ මේ වෙනි විට ප්‍රතිකාර ලබා රෝවලෙන් පිටව ගොස් තිබෙනවා කියන කාරණාව තමයි කල්බෝල රෝවල් ආරංචි මාර්ග පවසන්නේ. දින 35කට පසුව තමයි ක්ලබාසන්තගේ බිරිඳ මෙලෙස ප්‍රතිකාර ලබා රෝවලෙන් පිටව ගොස් තිබෙනවා කියන කාරණාව කල්බෝල රෝවල් ආරංචි මාර්ග තහවුරු කරගත් තොරතුරු අනුව අපිට සඳහන් කළේ. කෙසේ වෙතත් ඇය කල්බෝල රෝවලේ දැඩි සක්කාරයකගේ තුල දින 24ක් ප්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත සාමාන්‍ය වාට්ටුවකට ඇය යොමු කළා. සාමාන්‍ය වාට්ටුව තුලත් ඇය දින 14කට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව තමයි ඇය කල්බෝල රෝවලින් ඊයේ දිනේදී පිටව ගොස් තිබෙනවා කියන කාරණාව වාර්තා වන්නේ. තුරුකිලි ප්‍රදේශයේ ටැරෝ මධ්‍යස්ථානය තුලදී සිදු වෙඩි ප්‍රහාරයෙන් තමයි වෙඩි ප්‍රහාර 4ක් කළ වෙලා කල්බෝල දැසකාරයේ ක්‍රීඩා ඇතුළත් කළේ. ක්ලබ් අසන්ත මියගේ අයත් එක්කම තමයි ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවාගේ ස්වාමිපුරුෂයා මියගේ අයත් එක්කම තවත් කීප දෙනෙකු තුවාල ලැබුවා. කේසුජීව බරපතල තුවාල ලබා ජාතික රෝවලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයත් පෙරේදා දිනේ රෝවලෙන් පිටව ගොස් තිබෙනවා කියන කාරණාව